පුතේ මේ හැම වෙලේම ඔළුවේ තියාගෙන ඉන්න අපි මේ මෙච්චර කියන්නේ තව ඔළුවට දාගන්න දින කීයක් තියෙන්නේ 95යි මෙව්වා හරියට වැඩේ කරන්න මේවා දැන් මේ ලියන කරුණු හෙට පුතේත් ක්ලාස් එකක් තියෙනවනේ ඒකට යද්දි අරයි යන්න අරංගිල පොඩ්ඩක් බලන්න වගකීමෙන් කියන්නේ රචනා ටිකයි ව්‍යුහගත ටිකයි අපිට ඉස්සරහට ගොඩ දාගන්න පුළුවන් ඒක කොහොම හරි කරනවා හැබැයි උඹට MCQ මට හදලා දෙන්න බෑ MCQ බං ඒක හදලා දෙන්න අමාරුයි ඒකට තමයි බං මේ ප්‍රයත්න දරන්නේ පුළුවන් තරම් gederin වැඩ කරපන් ගණන් හදපන් හැම වෙලේම කොහොම හරි මැච් එකක් ගහපන් හරි කොහොම හරි gedera දැන් හෙට ක්ලාස් එක තියෙනවනේ හෙට ක්ලාස් එකක් තියෙනවනේ ඒකට යද්දි ඔය පොත අරයි යන්න අරන් ගිහිලා හෙට ප්‍රී එකේ ඉන්නකම මං පොඩක් බලන්න බැයිද කියන්නකෝ පුළුවන් අනිද්දා ක්ලාස් එකදී දෝ කරයි යන්න ඒක අරන් ගිහිල්ලා පොඩ්ඩක් ළඟ තියාගෙන බලන්න බැයිද? පුළුවන් නේ. ඇයි කරන්නේ නැත්තේ? තව දින 95ක් 96ක් ඇති. හරි. ඔන්න ඕක හිතාංකෝ. මේ උඹලා පාඩම් කරනවා කියලා මේසයක් උඩටලා හැම වෙලෙම පාඩම් කරන්න ඕන එහෙම මගුලක් නැහැ. එහෙම කරන්න වෙලාවකුත් නැහැ. උඹලාට තියෙන මේ වැඩ ඇස්සේ. හොඳට මතක තියාගනින් මේ වෙලාවේ හෙන ගොඩක් බදාගෙන වැඩ කරා කියලා දිනක් නැහැ. එහෙම වුන් දින පෙවුනුත් නැහැ. එන ගොඩාක් බදාගෙන උන් නටපෙවුන් එහෙම දිනලත් නැහැ. දිනන්නේ බම් පොඩ්ඩක් කරපෙවුන්. පොඩ්ඩක් ඒක හරියට කරපෙවුන්. කරන ටික කියන්නේ පොඩ්ඩක් කියන්නේ ප්‍රමාණවත්. ප්‍රමාණවත් තරම් හරියට කරපෙවුන්. උඹ දැන් මේ වෙලාවේ කරන්න ඕන වෙන මගුල් නටාග නෙමෙයි. පාස් පේපර්ස් බහුවරණ ටික ගනින්. මේ වෙලාවේ පාස් පේපර්ස්ම කරපම්. පාස් පේපර්ස්ම කරහන්. කරලා කොහොම හරි පුළුවන් කරගනින්. මේ අනිත් සබ්ජෙක්ට් තුනේ මම මේ කියන්නේ එන ලොකු වැඩ කරන්න යන්න ඕනේ. සබ්ජෙක්ට් තුනේ අර පේපර්ස් මේ පේපර්ස් ඒවා උන්නේ පාස් පේපර්ස් ටික කරහන්කෝ ෆිසික්ස් හරියට කරගත්තොත් අවුරුදු 10ක MCQ කරොත් උඹට තේරේ විභාගෙට ගිහපම ඒ එකමයි රිපීට් වෙන්නේ හරි හොඳට ඔළුවට ගනින් මම මේ කියන එක හැමෝටම දිනන්න පුළුවන් මම මේ කියන දේ හිතර අරගෙන කොහොම හරි කරනවා කියලා හිතහන් හරි පොඩි ආත්ම විශ්වාසයක් හදලා මොරල් එකක් හදාන මේ අපි ඔච්චර කියන්නේ ඒක උඹට පුළුවන් මේක කරන්න බැරි නෑ හරි මතක තියාගන්න දිනපු හැමෝම බං හැමෝම වැටිලා ඉඳලා දිනුපෙවුන් ඉන්නේ මෙතන සමහරක් කෙවුන් ඇති වැටිලා සර් මම එච්චර කරලා නැහනේ හැබැයි දැන් නැගිටපන් උදාහරණයක් මේ පාර අර උඹලා දන්නවා ඇති මේ ඇමරිකාවේ අර මීට 100 දුවපු ඒ ගෑනු ළමයා ගෑනු කෙනා මන් දන්නේ ළමයෙක්ද කවුද කියලා අවුරුදු එයා ගිය අවුරුද්දේ මතක ඇති ඔයාලට එක මේවෙක් ස්පෝට් මේවෙක් අන්තිමේ රේස් එකේ ඔලිම්පික් හරි මොන හරි මොකක් හරි ලොකු එක අන්තිමයා. හැබැයි මේ පාර පුතේ පළවෙනියා ඒකේ එයාගේ මොරල් එක කොච්චරද කියනවා නම් පුතේ මීට 100 මට මතක විදියට මීට 100 තමයි මීට 100 දුවලා අර ඔයාලට මතකයි බෝල්ට් මීට 100ක පුතේ ලොකු ගැප් එකක් තියාගන්න අමාරුයි. මතකද බෝල්ට් එකපාරක් අර වර්ල්ඩ් රෙකෝඩ් එක තියෙන වෙලාවේ එයා මීට 100 දුවලා ඉවරලා අවසාන හරියේදී පිටිපස්ස හැරලා පුතේ අමුතු කිණ්ඩියක් වගේ දානවා. මේ පාරත් එහෙමයි. ඒකේ ඒ ලේඩි මම දැක්කා එයා මේ දුවලා ඉවරලා මීට 100ක් කෙනා අනිත් කෙනා ඉන්නේ පොඩි මීටරයක් විතර පරතරයක් තියලා. ඇවිල්ලා එයා මොකද කරන්නේ? හරි එයා පුතේ දාඩියත් පුතේ මෙහෙම කරලා ගහලා තමයි පුතේ අර ගසා දාලා තමයි මැච් එක විවා කරන්නේ වටපිට බලලා. හරි හැබැයි බං පැරදිලා හිටියේ. හරි කොච්චර ඔළුවට ප්‍රෙෂර් එකක් එන්නේ නැද්ද? අපි නෙමේ ලෝකයක් බලන ගේම් එකක්. අන්තිමයා. හැබැයි බං අවසානට මේ පාර දිනුවා. ඉන්න තැන නෙමේ වැදගත්. අවසානයේ දැන් මේ පාර ලෝකේ ඉන්න දක්ෂම නැත්තම් වේගවත්ම ක්‍රීඩිකාව. හැබැයි උඹට දින 90ක් තියෙනවා. 95ක් තියෙනවා. මේ ටික හරියට ප්ලෑන් කරලා වැඩ කරහන්. දිනන්න පුළුවන්. ඌමනාවෙන් කියන දේ හපන්. කියන දේ අහලා වැඩ කරපන්. අවංකවම කියන්නේ දිනන්න පුළුවන්. වැඩ කරන්න ගෙදර ගිහලා මහන්සි වෙන්න. පුළුවන් තරම් වැඩ කරන්න පේපර්ස් කරන්න. හරි. පාස් පේපර්ස්ම කර කර වැඩ කරන්න අනිවාර්යෙන් දිනන්න පුළුවන්.